ග්චන්තුුරේවටා සදමංමනිරාජස ටනන්තුු සගගමුකඩං ඩම්මසවනකාලු අයංබඩන්ටා දම්මසවනකාරු අයංබඩන්ටා දම්ම සවනකාලු අයංබදන්ට නමුටශ්‍රභගවටු අරටු සම්මා සම්බුද්ධස නමුටස භගවටු වරටු සම්මා සම්බුද්ධස නමුටස භගවටු අරටු සම්මා සම්බුද්ධර්්‍ර පත්නී අද අපි බලාපොරොත්තු වෙනවා මේ සූත්‍රපිටකේ තියෙන මජිම නිකාය තියෙන අවසානම සූත්‍රය. මජිමනිකාය සූත්‍රධර්ම එකසිය පනස් දෙකත් තියෙනවා එකසිය පනස් දෙවැනි සූත්‍රය තමා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය හැටියට තියෙන්න. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කරන්නට පෙර මෙ ත්‍රිපිටකීමේ මජ්ජිම නිකායේ සලායතන වගේ චැටක්ක සූත්‍රය තියෙනවා ටැටක්ක සූත්‍රයට පස්සේ තියෙන්නේ මහා සලායතන සූත්‍රය. මහා සලායතන සූත්‍රයට පස්සේ තමා මේ ඉන්ද්‍ර භාවනා සූත්‍රය සඳහන් කර ට. තිං ඒක නිසා මේ චැචක්ක සූත්‍රයෙන් දේශනා කරපු බොහෝ දේවලුත් ඉට වඩා එහාගිය මහා සලාඇතනික සූත්‍රයෙන් දේශනා කරපු දේවල් වලින් මේ ආර්යශ්‍රාවකයකුට මේ ඉන්ද්‍රිය භාවනාව ආර්යභාවනාව කැටියට චිගන්න හැටි තමා මේ ඉන්ද්‍රභාවනා සූත්‍රය තිෙන්ක නිසා අපි ඉන්ද්‍රයභාවනා සූත්‍රයේ අද විග්‍රා කර විස්්තර කරලා දෙන්න බලාපොටොටට එනවා. නමුත්ඒ ඉන්ද්‍රියභාවනාූය කියවන ඒමනන්නන් තේරුම් ගන්නට උත්සාහ කරන ඔබ සියලු දෙනා ඊට පෙරතියෙන මහා සලායටනික සූත්‍රය පිළිබඳුවත් යම් කිසි අවධානයක්කම කරන්න ඕන හේතුව. මහා සලා ඇතිනික සූත්‍රය තියෙන බොහෝ දේවල් මෙටන්ඩි මේ උපකාර වෙනවා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේී මේ මඟපල් ලබාගන්නට මේ ඉන්දිය ඇය පාවිච්චි කරන ආකාරය ඇට ඒක නිසා අපි ඉන්ද්‍ර භාවනා සූත්‍රය ඉස්සෙල්ලා කියවල බලමු ටෙපිටකේ තියන ඉන්දිය භාවනා සූත්‍රය මොකක්ද මේ කියවල තියෙන කියලා ඉන්ද භාවනා සූත්‍රය ආරම්භ කරන්නේ ඒවන් මේසුටන් ඒකන් සමයම් භගවා ජංගාලායන් විහරටී සවිරට සු වේලු වනේ අතකෝ උත්ටරෝමානුවකෝ පාරාසී වියන්තීවාසික මේ යම් කිසි එක් කෙනෙකුගේ අන්තේවාසිකයෙක් ඒකාල හිටිය ඔය යම්යම් අයහිටිය ඒ අන්‍ය තීට්ටකයෝ එමනන්නම් යම් දේශකවරු ඒෙන් එක්කෙනෙක් තමා පාරාශී ව්‍යන්තේවාස ඒ පාරා වෙනන් කියන එක්ෙනගේ අන්තේවාශකයෙක් තමා මේ උත්තර මානෝක මේ උත්තරමානවක දවසත් බුදු හාමුදුරුව හම්බු එන්ඩ වා මන් නිසිිය ඒකමන්දන් නිසිං්යෝකෝ උත්තරමානවකං පාරාශිවිසියන්ටය අන්තිේවාසිිකා භගවායට අඩුව භාගතුන්නා අයුන්ත ඇහිල්ල එකත් පස් කතා කලා. ඒමන බුදුහාමුදුරු අහනුව බෝ ගෝතම භාරාසි විසියෝ බ්‍රහ්මණු සාාභගනන් ඉන්ඩයා භාවනන්ති මේ මෙයාගේ ශාස්ථවරය තමා පාරාසි වියන්තයේියන්ටි කියන උද්ගලයා. යා ඒ රාස්තුවරයා ඔබට මේ ඉන්දිය භාවනාව උගන්නනවාට කියලා බුදුහාමුදුරුව ඇහුවා එතකොට උත්තරමානවක උත්තර වෙනවා මේ පාරාශවී භාමන රාවකයන්ට ඉන්දිය භාවනාව උගන්නනවා කියලා. එතකොට බුදුහාමුදුරුව ඇහුවා මොකක්ද ඉන්ද්‍ර භාවනාව කියලා පාරාශවියෝ භාම්මණයක් උගන්නන්න මොකක්ද කියලා. ඒම අර උත්තරමානවක උත්තර දුන්න අයා ඉගෙන ගත්ත හැටියට ඉඩබෝගෝටම ටක්කුණාරූපන් නව පස්සති සෝතයන ස්‍රද්ධන් නසුනාටි ඒවන් කෝබෝටම දේශේති පාරාශවෝ බ්‍රහ්මණු සාභකානයක් ඉන්ඩිය මේ ඉන්දයා භාවනාව ගොසයෙන් ඇත්තට වසයෙන් අදත් මේ ඉන්ඩිය භාවනාව මේ ලංකාව තියන මේ භාවනා මධ්‍ය ස්ථානවර උගන්නනවා. දැන් අර ඇහන් රූපයක් දැක්ක ගමන් රුූ ැකරූප ැකරූ ැකරූපැක් කියල එක ඉවර වෙනකක් නැතිෙනකම් ඒ අවසාන වෙනක. සංඥාව සබ්දයක් ආාව ගමන් ඒ සබ් අර සය සද්්‍යයක් ස්‍රදධ්‍යයක් එක වේටනාවක වේදනාවක් කියලා ඒ ඉවර වෙනකක් මේකට ම මේ පාරස විසියෝ මේ බ්‍රහමණය ඉගැන්වුව. ඉන්ද්‍රයේ භාවනාව කියලා කිව්වේ. ඒන්නේ එන එ දැකින දකින රූපය ඒ රූපය න පස්වට. න සුනාටි. අ ඒ ඇහෙමුටේ විටෙන් අවසාන් අවරායවත් කරනවා අර දැකඩේ ඇන් ඉවත් කරනවා මේක ටමා ඒගොල්ලෝ ඉන්ද්‍රයේ භාවනාව හැටියට භාවිතා කළේ කියලා පැහැටිලි උපයෙන් පෙන්නුම් කරනවා. ඒගමන බුදහාමුදුරු ඇහ්ු අහෙමනං ඒවන්කෝ බෝතම දේශයට පා උත්තරමානවකට කිව්වා. එමන ඒවන් සන්තයකෝ උත්තර අන්දෝ භාවින්ට ඉන්දියෝජි භවිසට කදීරෝ භාවිච්‍යන්දියෝතිී භවි්සට. එමන ඔබෝය කියන්නේ ඉන්දිය භාවනාව ඔය පාරාශවිෂ කියන මේ බ්‍රහ්මණයක් එමනම් මේ ශාස්තෘවරය කියන භාවනාව එමනං හරියටම කරන්න පුළුවන් කාටද අන්ද එම අන්ද මිනියකුට මේ රූපය බලන්න බෑ අන්ද බීරිමිණයකුට මේ සද්ධ අහන්න බෑ. ඒනම් හෙමනම් මේ ඉන්දරි භාවනාව නියම්ම වර්සයෙන්ම භාවිතා කරන්න පුළුවන් කාටට මේ ඇහැප ඇති අන්දයකුට කනහෙන් නති පුද්ගලයකුට මේ ඉන්ද්‍ර භාවනාව බෝමෝොන්දට භාවනා කරන්න පුළුවන් එහමනම් ඔය අන්දයන්ටයි අන්දෝති උත්්ට චක්කුණා රූපන් නය පස්සති යම් ආකාරයකට මේ එමන ඇහැපේන්නේ නැති අන්දයකුට කණයහෙන්නේ නැටි බිහිරෙකුට මේ ඉන්ද්‍ර භාවනාව හොඳටම වැටහෙන් ඕන කරන්න පුළන් එයා තම එෙම් හොඳම භාවන ඉන්දය භාවනාව කරන්න පුද්ගලය කියලා හමුදුරුව මේ පහමේ උත්්ටරමානවකට උත්ටට දුන්නා. මේක ළමා ඒ කාලේ කරෙට් අඩ කරන්නෙන් ඕකමයි ඔය භාවනාමධ්‍යස්්ථානවල අර ඇහන් රූපයක් දැක්කාහම රූපයක් 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 කියලා ඒයින් වෙනකං ඒ පස්සට. ඒ ඒක ඉවර වෙනකං ඒ. ඒ විී නිදහස ඒකම වේදනාවක් වේදනාවක් සංඥාවක් ්‍රදධයක් මෙම මේ විටියට ඔය ඇයට කන්්්‍රනාසයට දියටගයට මනට අරමුණුවන අරමුණු ප්‍රහාණය කිරීම පස්වති අරමුණලින් විටී නිදහසයම් අරමුණ ඉවත් කිරම් අරමුණු අස්කිරීම තමා ඉන්ද්‍රය භාවනාව හැටියට ඒකාද ඒ අන්න තීට්ටකෝ භාවනා කරලා තියෙන භාවිතා කරලා තියෙන්න්නේ මේක තමා මේ උත්තරමානවකත් උත්තර දුන්නේ මෙන්න මේකයි ඉන්ද්‍රයේ භාවනාව කියලා අපි භාවනා කරන්නේ කියන එක පැහැදිලිව පිරිසිටුව මේ ඉන්ද්‍රයේ භාවනාව පිළිබඳව මේ උත්තරමානමකයා බුදුහාමුදුුවන්ට දේශනා කලා එම නම් බුදුහාමුදුරුවෝකිවවා ඒ ඉන්්‍රයේ භාවනාව ඔය විටියයට නං කරන්න හෙමනම් මේ අන්දෙකුට බිහිරයෙකුට පහැපෙන් නටි කනෑහෙන්නැටි පුද්ගලයෙකුට එහෙමනම් හොඳටම මේ ඉන්ට්‍රයේ භාවනාව කරන්න පුළුවන් ඒක. ඒ ඒම වීට කියලා ප්‍රශ්නයක් ඇහුවම උත්තරමානවක මේ බොහොම අපප්ෂෙට් ගීල්ලා තුන්නේීබූතන් මංකු පූතන් පත්ලක් කන්ඳන් අදෝමකන් පජ්ඥායන්ටන් අපපටිපානං විඩිටවාා ආයත්මන්ටන් ආනන්ඩං ආමන්තේසි. එතකොට නිකන් තුස්්‍රීම් බූත වෙලා බයබිරාන්ත වෙලා මේ බුදුහාමුදුරුවන්ගේ උත්තරේ ඇු හම මේ උත්තරමානවක බහොම බයවීරව, ඒ ගමන මෙටන දම්රභාමන්ඩ පේ හිටියා අන්‍යතාකෝ ආනන්ද මේ ආනදාාමුදුරුව සිටියා භික්‍ෂූන් වහන්සල සිටියා ඒ ගමන ආනදාමුදුරුව ඇහුවා මේ ඉන්ද්‍රපාවනාව පිළිබඳ ආර්සාාාවකයන්ට අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රභාවනාව හෝති එමනම් බුදහාමුදුරුවක මේ ආර විනේත් ඉන්ද්‍ර භාවනාවත් තියනවා බුදු හාමුදුරොත් ඉන්දයේ භාවනාව ගෝලයන්ට ්‍රාාවකයන්ට කියා දෙෙනවා. ඒගමන මේ ආනන්ද හාමුදුරකවා අරියස්ව විනේ අනුත්තරා ඉන්ද්‍ර භාවනා හෝති ඒ අ බගවා කාලෝ ඒ අස්ව සුගත කාලු යම් බගවා අරිියස්ව විනේ අනුත්තරං ඉන්ද්‍ර භාවනන් දේශෙය. ඒම නම් භාගවතුන් හන්සු මේ ඉන්ද භාවනාව කෙස් අයින් කරන්නට ඉදිරි භාවනාව භාවිතා කරන ඇ කියා දෙන්නට දැන් අවස්ථාවයි මේ සුගත විනයේ පිහිටන්නට ඒම නම් කියා දෙන්න කියා. ඒ ඒ අනුව තමා බුදුහාමුදුරුවෝ මේ දම්ශ්‍රභාමණ්ඩ පේදී මේ උත්තරමානවකගේ ප්‍රශ්න ඇතුළුව මේ ඉන්දිය භාාවනාව පිල්බඩව බුදුහාමුදුරුව දේශනා කළින්. ඒ අනුව බුදුහාමුදුරුව එකින් එකින් එක අරගන මේ ඉන්ද්‍රිය භාවනාව අවස්ථා තුනගදිී ආර්ශ්‍රාවකයක් කරන හැටි තිාදුන්නා. පලනිියක කතංච ආනන්ද අරියස්ස විනේ මෙ ආර විනයේ අනුත්තරා ඉන්ද්‍රය භාවනා එතර ව අනුත්තරා ගැන්න මේ පැවැත්වෙන් දුකෙන් එතනවෙන ඉන්ද්‍රය භාවනාව පිල්ිබඳව දැන් ගුදුහාමුදුරුව දේශනා කලා. දැම් මෙටෙන්ඩි මේේ උඟක් වැඩගත් වෙනවා. තා කතලංජානන්ද අරස් අනුත්තරා ඉන්දිය භාවනා. දැ මීට පෙරතිබුණු අර මහා සලායතන සූත්‍රයේ මේක ඊට වඩා වෙනස් ආකාරයකට විග්‍රා කල තියෙන ඒ තම මකිවවේ ඒ මහා සලායතන සූත්‍රයේ තියෙනටේත් මෙටන්දිී ගන්ද වන. දැම් මෙටන තිෙන්නේ අරියස්වවිනයේ අනුත්තරා ඉන්ඩිය භාවනා පෝති. මේ ආර්යවිනයේ ඉන්දිය භාවනාව පිළිබඳුව. මේ ඉන්දිය භාවනාවට ඉස්සල්ල තමා අර මහා සලායර්තන වක්ගේ බිග්‍රහ කළේ. දැන් චචක්ක සූත්‍රයට එටන මයිටතියෙන චක් සූ්‍ර මහා සලාතන සූත්‍රය දේශනා කළලා ඊට පස්සටමා තුන්වෙනුව මේ ඉන්දිය භාවනා සූත්‍රය විග්‍රහ කළේ මේ ඉන්දිය භාවනා සූත්‍රය කොහොමට භාවිතා කරන්න කියලා මේක අරියස්ව විනේ. ආරවිනි එකන්නේ ආරමිණය කියන එකට ේරුම මඟපල් ලබන්නට උපකාරවන මාර්ගය පාර පිළිවෙට. අනුත්තර එතෙර වෙන්නට මෙදුකෙන් එතෙර වෙන්නට ඉන්දිරිපාවනා හෝති. ඉඩානන්ද බිකුණු ටක්වුණාරූපන් දිස්වා උපපජ්ජති මනාපං, උපපජ්ජති අමනාපං, උපජ්ජති මනාපා අමනාප. බුදු අමුදුරුව කියනවා. මේ ආර්සාාවකයෙක් ආර්විණයේ පිහිටපු බණ ආපුපුද්ගලයක්. දැම්මටන මෙන මෙහෙම කතාවත් තියෙනවා. චක්කුණා රූපන් දිස්වා උපපජ්්‍යති මනාපං, උපජ්්‍ය අමනාපං, උපජ්්‍යති මනාපා අමනාපා. මෙ තු අ ස දුක්ක අදුකමා සුක. එතුන්න තමා සුකතමා මනාප දුක්ක තමා අමනාප, මනනාපාමුණාව තමා දුක්කම අසුක. මේක ඕනම ආර්ශනාවකයකුටත් ඕනම පෘටක් ජන පුද්ගලයකුටත් මාර්ගය ඇති නැති දෙගොල්ලන්ටම දෙපැත්තටම මේ පි පුද්ගලයෝ දෙන්නටමම ඇහන් රපයක්ත් දැකකාහම චක්ුණා රූපන් දිස්වාහ චක්කුංච පටච්ච රපේච එමනන සෝතංච පටච රදන් ානච පටච්ච ගදන් ජවා පට්ච රස කාආය පටිච්ච පොටබ මනාච පටච්චලම් මේ හයේදම උපදිනවා. එක්කෝ මනාපයක් එ අමනාපයක් එක මනාපාමනාපා කර සංසන්ධනයක් කරනවා සැසනීමක් කරනවා. ඉතින් ඒක නිසා දැම්මටන හොඳ වචනයක් තියෙන ඒගාවට චක්කනාා රූපන් දිස්වා උපජති මනාපං උපජති අමනාපං උපජති මනාප අමනාපං ඊගාවට තියෙනවා සෝ ඒවන් පජානාති වචන ඉතාමත්ම වැදගත් මේ සූත්‍රයේ සෝ ඒවන් පජානාති දැන් ආර්ශ්‍රාවකයෙක් කියන්නේ සෝ ඒවන් පජානාටි ආර්ශාවකයෙක් නෝන පුද්ගලයෙක් සෝ ඒවන් නප්පජානාට මේක පිළිබඳව මේ මනාපය තමන්ග හිටට මේ ඇහෙන්දැක්ක රූපය නිසා උපදුන මනාප බවහෝ අමනාප බව හෝ මනාපාප්මනාපතර සංසන්ධනය කිරීම හෝ පිළිබඳව ඒ පුද්ගලය තමගෙහිටේ ඇතිවන අර ක්‍රියාකාීත්තවය පිළිබඳවත් ඒෙන් ඇතිවෙන ප්‍රතිඵලය පිළිබඳවත් යථපලදිි තේරුම්ගත්ත පුද්ගලයෙක් බනාහපු පුද්ගලයෙක් ධර්මය දන්නා පුද්ගලයෙක් තමා මේ සෝ ඒවන් පජානාති. එතකොට දැම් මේ පුද්ල ම් මඟ පල ලබල නෑ නමුත් ඒ පුද්ගලයා සෝ ඒවන් පජානාටි. දැම් මේ පජානාති කියනබච්චනය නපපජානාතිි කියන වචෙන්ට වෙනස්. නම්පජානාතිකිව් අනහෙම ඒ ඒ පුද්ගලයා ආර්යශාවකෙක් නෙමේ අනාර්ය. දැන් අර සලායතන වක්ගේ සලාතන සූත්‍රයේ තියෙන්නේ එක අර නපපජානාටි. චක්කුම් බික්කවේ ආජානන් අපස්සං ගථාබූතන් රූපයේ ආජානං අපස්සං යථාබූතන් චක්කු වි්ඥානං ආජානං. එක පජානාතිනමේ නප පජානාත්. ති එක නිසා එතනආර්සාාවකයෙක් නේ මෙතන ආර්සාාවකයක්. මෙතන මේ ඉන්ඩිය භාවනාව කියන එක කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බණ අහලා මේ ධර්මතාවය හිටේ ඇතිවෙන මනාපබව අ මනාප අමනාප බව අතර සංසන්ධනය කිරීම පිළිබඳව තියෙන බැරැද්ද තේරුම්ගත්ත පුද්ගලේ. එකයි සෝ ඒවන් පජානාට. ඒම ඒක දැනගත්ත පුද්ගලයා උපපන්නංකෝමිය ඉඩන් මනාප අමනාපං තංචකෝ, ඕලාරිකම් පටිච්ච සමුපපන්නා මේ හේතු පල දහමට අනුව අනිච්චන්දුකම් විපරිනාම දම්මන් කියන්නේ නැටුව මෙටන්ඩි කිව්වා තංචකෝ සංකතන් බෝලාරිකම් පටිච්ච සමුපපන්නම්. ඒ අ අනිච්චන්දුක්කන් විපරිනාම දම්මන් යථ පරිටි දන්නේ මාර්ගයේ ඉන්න හරියට මාර්ගය වැටුණ කෙනෙකුට නමුත් මේ මාර්ගය තාම ආවි නැතිහෙමන සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයා සංකතන් ඕලාරිකං පටිච්ච සමුපපන්නන් යථ පරිදි දන්නවා ඒ අනුව ඒටන් සන්තන් ඒටන් පනීතං යදිතං උපෙක්කාට. ඒ අනුව එතැනදිම ඒතන් සන්තන් අර සන්තන් අත්ති වෙන බව අසන්තන් නට්තිි වෙන බව යථපරිි තේරුම් ගත්තම ආර්ශ්‍රාවකයා ඒ සන්තන් ඒටම් පණීටන් යදිඩං උපෙක්කාට මේ කරන්න දන්නවා. ඒතන් සන්තන් ඒ පනීටන් සබ්බ සංකාර සමතුෝ කියන තත්වයට පත්වන්න පුළුවන් පුද්ගලයෝම් පුළුවන් පුද්ගලය තම සෝ ඒවන් පජානාට ඒම ආර්යසාාවකයක්ට තමා මේ ඉන්ද්‍රියභාවනාව බුදහාමුදුරුව කියා දුන්නේ ඒ අනුව තස්ර ඒ ප්‍රතිඵලයක් හැටියට උපපන්නම් මනාපං යම් කිසි අවස්ථාවක ඒ මනාප බව කැමැටට ිය මනාප බවක් උපදින අවස්ථාවම තන් උපපන්නං අමනාපං ත උපන්න මනාපාමනාපං නිරුද්ජති. තකොට මේ ආර්යශාවකයා නිරුජ්ජති කරන්න දන්න පුද්ගලින්. අ ආර්ශාවකයෙක් නොවෙනෝ ඒවන් නප්පජානාහති නං තංචකෝ තංකටන් ඕලාරිකම් පටිච්ච සමුප්පන්නන් ඒටන් සන්ටන් ඒට පනීටන් කරන්න දන්නේ, නැතිපුද්ගලයෙක් නම් නිරුද්ජති කරන්න දන්නේ නෑ. මේ රෝධගැහීම නමත් දන්න දන්නේ නෑ. එතකොට අර සුටවත් අරියතාවකයෙක් නොවන පෘතජ්්‍යාන පුද්ගලයා මේ මංකිවේ මහා සලාර්තන වගේ තියනවා මේ අනි පැත්ට තස්ව. සාරත් අස්ස සංයුත්්ටස් සම්මුල් අස්සාය අස්සාදු අනුපස්සි නෝ විහරතු ආයතින් පංචි උපාධානක් කන්ඩා උපජාගත්තන්ටි.ක අනික්පැත්ත තියනවා. ඒකයි මංකේ මහා සලා ඇතනිකස ූත්්‍රය තියෙනවා. මේ ආර්සාාවකය නුවන පුද්ගලයකුගේ හැසිරීමම් රටාව ඒ පුද්ගලයගේ හිටේ මේ පිළිබඳව අර මනාප පිළිබඳව මේ රාගයක් ඇතිවෙන කැමැත්්ක් ඉටරෙන සංචේතනා පවත්වනවා සම්පස්ස වෙනවා සංකාර කරනවා. ඒ අනුව ඒ පුද්ගලය මනාපයට බැඳෙනවා අමනාපයට ගැටෙනවා. මනාප අමනාපාතර සංසන්ධනය කරනවා නිරුද්ජති කරන්න දන්නේ නැට්ට. දැම් මේ ආර්සාාවකයකුටයි මේ බුරහාමුදුරුව මේ ඉන්ද්‍රය භාවනා සූත්‍රයේ කියන්නේ. ඒ ආර්සාාවකය තුළත් උපදිනවා මනාපය උපටිනවා, අමනාපය, උපදිනවා ක්‍රියාත්මක වෙනවා මනාපා මනාපබව එක තියෙනවා. හැබැයි ඒ පුද්ගලයා ඒ ආර්සාාවකයක් දන්නවා මේ නිරුද්ජත්ි කරන්න. මෙකටකගේ රෝධ ගැහීම නවත්තන්න. රුජ්ජති නිරුජ්ජති කරන්න දන්නවා. විරු්ජතිනන් අපපටි විරුජ්ජති කරන්න දන්නවා. ඒයිඒ නිරුජජන්ති. ඒ අනුව උපෙක්කාන්ටාති. එයනුව උපෙක්කාසිටක් ඇතිකරගන්න දන්නවා එකට උදාහරණෙකුද්දීලතිනා සෙහිහතා පියානන්ද චක්කුමා පුරිසෝ උම්මිලෙට්ටවා නිමිලේයේ නිමිල්ලෙට්වාා උම්මේලයිය ඒව මේ කෝවා නන්ද යස්සකස්සචී ඒවන් සීග ඒවන්තුවට ඒවන් අප කසිරේන. උපපන්නන් මනාපං උපපන්නං අමනාපං උපන්නම් මනාපා මනාපන් නිරුද්ජති. මෙ නිරුද්ජති කළහම අර කසිර කෙලෙස්සි තක් ඇතිවෙන්නේ නැ. අ මේ කායකතා සත්්‍ය සූත්‍රය තියෙනවා තුනක් අකසිරලාබී අකිච්චලාබී කියලා ඒ අකසිරලාබී කියන එක තමා අපප කසිරේන එතකොට මේ කසිර කියන්නේ කෙලෙස් තක් ඇතිවෙන එක කෙලෙ සිටක් ඇතිවෙන්න ඒවන් අපප කසිේන කෙලෙසිටෙන් විඩී නිදාශනව අවසන් කරනවා කෙලෙසිට උපතින්නනෑ ඒ කෙලෙස්සිත තිගේ රෝධ ගන්න ලබන් ගහන්න ඒ අනුව ඒ පුද්ගල නිරුජ්ජති කරන්න කොට රෝධගාන්න හෙම නවත් වනකොට මේ නිරුද්ජති කියන එක හොඳට තේරුම් ගත යුතු වචනයක් මේ හ ඒ නිරුද්ජති කියන වචනේ විටරයි මෙටන තියෙන්න්නේ නමුත් දැන් අනික්චන්ඩ උක්කම් විපරි නාම දම්මන් ටේරුම් අරගෙන නිච්චසුකාත්න ඉවත් කරලා නිබිඩාය විරාගාය නිරෝධය. නිරෝධය තමා මේ නිරුද්ජති. ඒතත්ත්වයට පත්ව වූ ආර්සාාවකය ගැන තම මේ කියන්නේ. ඒ අනුව ඒ ආර්සාාවකයක් උපෙක්කා සන්ටානාටි උපෙක්කාසිට පවටිනව ඒ පුද්ගලයාගේ ඒ අනුව අයං උච්ජතානන්ද අරි අත්ව විනේ. අනුත්තරා ඉන්දියභාවනා චක්කු විං්‍යයේ සු රූපේ සු. ඇන් රූපයක් දැක්කහම ඒ පුද්ගලයා ඒ අරියස්ව විනේ අනුත්තරා ඉන්ඩියභාවනා. වක් කරන්න දන්නවා. ඒම නන්න අනි්චන්දුක්කම් විපරිනාාම දම්මන් තේරුම් අරගෙන නිබ්බිඩාය විරාගාය නිරෝධායකෙන් තත්්‍රය ක්‍රියාත්මක කරන්න දන්න පුද්ගලය තමා මේ නිරුජ්ජාන්තිය. ප. දෙ හැට දැක්කින්න පුලුවන් එයාගේ අපප්‍රියටිකක් ඇහැට ලකින්න පුළුවන්. ඒ වගේම මනාපාමනාපාතර සංසන්ධනය කරන දෙයක් ඇට දකින්න පුළුවන්. ඒ ආර්සාාවකයටත් ඔය මනාපාමනාප තුනම සුකදුක්ක අදුකමාසුක තුනම දකින්න පුළුවන් ඇහැට කණට ඇහෙන්න පුළුවන් මේ වගේ නමුත් ඒ පුද්ගලයක් දන්නවා අර අරියවිනයේ පීටලා, නිරුද්ජන්ති කරන්න ඒ අනුව ඒ පුද්ගලයා තංචකෝ සංකටන් ඕලාරිකම් පටිච්ච සමුත්පන්නන් තේරුම් අරගත්ට සෝ ඒවන් පජානාති ඒවන් පජානාතිකන එක තමා වැඩගත්මය ඒ පුද්ගලයා යම්මාකාරයක මේ බුදුහාමුදුරුවන් ගේධර්මය අහලා මේ මග අහලා ඒ අනුව හැසිරෙන පුද්ගලයෙක් තමා සෝ ඒවන් පජානාති ඒ නොවන පුද්ගලයෙක් නං සෝ ඒම නප්පජාති. නප්පජානාති නං ඒ පුද්ගල ඇයට බෑ අර නිරුජන්තිි කරන්නට. ති ඒක නිසාක මෙතන මේ ඉන්ද්‍රභාවනා සූත්‍රය තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ බණ අහද මේ සතරකමට අහම් පිළිබඳව යම් කිසි තීරණයක් නිවැරදිිටත්වයක් ගත්ත මේ හිටේ කෙලෙස් ඇතිවෙන ආකාරය මනාපදේට ඇලුනොත් අමනාප දේයට ගැටුණොත් මනාපා අමනාප අතර සං්‍රන්ධනය කල මැන්න්නොත් මෝහෙන් කටයුතු කොළොත් බැරදිවෙන බව දැනගත්ට පුද්ගලය තමා සෝ ඒවං පජානාත්. තින් ඒවාගේ පුද්ගලයකුට තමා මේ ඉන්ද්‍ර භාවනාව බුදු හාමුදුරුවෝ දේශනා කළේ. හැබැයිතාව මේ පුද්ගලයා මඟ පල්ල ලබලා නෑ. මඟපල් ලබලනෑ ඒ පුද්ගලයා මඟපල් ලබන්න සුදුසු අත්වයට පත් වුනා ඒ පුද්ගලයා දන්නවා නිරුජ්ජන්ටි කරන්න. ඒ පුද්ගලයා දන්නවා ඒටන් සන්තන් ඒම් පනීටන් යද්ඩං උපෙක්කාතිවට සිටේ උපේක්කා සිටක් ඇතිකර ගන්ඩ. ඒ අනුව ඒ පුද්ගලයා යම් ආකාරයක මේ බුද්ධ භාවිතයේ පිළිබඳව යම් දැනුමක් ඇතිආර්යසාාවගේට තමා සෝ ඒවන් පජානාතිි කිව්වේ. එම. මේ චක්කුංච පටිච්ච රූපේච පිල්බඳුව තමා ඒ විග්‍රහ කළේ මේ ඒ උපන් ඇහන් රූපයක් දැක්කහම මනාපයක් උපදිනවා ප්‍රිය මනාපවෙන්න පුළුවන් අපි ආමනාප වෙන්න පුළුවන් මනාපාමනාප අතර සංසන්ධනය කරන්න පුළුවන්. ඒක තමා පලවෙනි කේඩයෙන් කිව්වේ. ඊළඟට කිව්වේ පුුණිච පරම්වා නද, ික්ුණ සෝතයන සද්නන් සුටවා උපජති මනාපං අමනාප උපජති මනාපමනාපං අර ඉස්ත්‍රල්ලා බගමයි සෝ ඒවන් පජානාති. එටකොට මේ ඇහෙෙන් චක්කුණාරූපන්දිස්වා මනාප අමනාප තුනුම උපදින්න පුළුවන් එක දක්කිනවා එක දන්නවා එක තේරුම් ගත්තා සෝ ඒවන් පජානාති. ඒ වගම මේ හයම්ම ඇට රූපයක් දැක්ක හමත් මනාපා මනපාමනාපොත්තු වනව උපදිනවා එක නිවැරදිව තේරුම්ගත්ට දැනගත්ත පුද්ගලය එක් පිළිබඩෝ තමා එනිසා මේ සෝතයන ස්‍රද්ධන් සුක්වා සෝ ඒවන් පජානාට. ඉඩපස්‍රකෙත් ගානයන ගන්ධන් ගානයන තුන්වැෙනිය එක ගානීන ගන්ඩන් ගාහිටවා උපජති මනාපං උපජති අමනාපං උපජති මනාපා අමනාපා. එක උපදීනවා. මේ හයම හයේම කියනවා ගානීන ගණ්ඩන් ගාහිටවා. ඒ වගේ ඊළඟකේ ගනේ පරන් ආනන්ද ජීවාය රස සාහිතවා ඉටපස එක කායේන පොට්ටබ පුසිට්වා උපද්ජති මනාපං ඉට පස මනාජ පටික්ෂ දම්න්නේ. මනසා දම්මන් විඤ්ඥාය උපදධති මනාපං අමනාපක්. දැම් හයම ඇහැට කණට නාසයට දිවටකයට මනට මේ හයතමා ඉන්ද්‍රයබවටව. මේයම අරඩ මීටි ස්සල්ල කියපු සලායතන සූත්‍රයේ මේ හායම ආයතන හය. දැම්ම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මේ හයම දැන් මේ ආර්ශාවකය තුළ අරසෝ ඒවන් පජානාති නිසා, මෙට ඉන්දියහායක් ඇතිටයි භාවිතාවවෙන්න. මේකයි වෙනස. මේ වෙනස තේරුම් අරගන්න ඕන මේ ඉන්ද්‍ර භාවනාසූත්‍රය තේරුම් අරගන්න ඒ අනුව දැන් මේ ඇහටගණට නාසයට දිවට අයට මන්නට හයටම පුද්ගලයෙක් තුළ මේ ඇහට රූපයක් දැක්කහම ට චබ්දයක් ඇවුණම නාසයට ගඳ සුවඳ දැනුණහම දිවට රසක් දැනුණහම කයට පහසක් දැනුුණහම මනසට ධර්මයක් තේරුම්ගත්ත හම ඔය ප්‍රිය මනාපරරූපයක් බව මනාපරූපයක් බව ඒ පුද්ගලයක් දන්නවා ආර්ශ්‍රාවකයක් දන්නවා ආර මාර්ගය යන පුද්ගලයක් දන්නවා. ඒවකම අමීරි අමනාපරූපයක් දැක්ක හම තද්දයක් ඇවුුණම එකට ගැටීමක් දගලය තුළත් ඇතිවෙනවා. ඒවකම ඒ දෙක මනාපාමනාප දෙක සංසන්ධනය කරනවා. ඒ සංසන්ධනය කිරීම පිළිබඳව අර අස්සුතවත් ප්‍රටග්ඥන පුද්ගලයාෝ ඒව නප්පජානාති නමුත් මේ සුතවත් අර්ියසාාවකයා බණ ඇසූ පුද්ගලයා ධර්මය දන්නා පුද්ගලයා මේ ධර්මය දන්නා පුද්ගලයා දන්නවා මනාපදට ඇලුනත් හිටකිරට වෙනවා අමනාපදට ගැටුනත් හිට කිලුට වෙනවා මනාප අමනාපදහි සංසන්ධනය කළත් ඔයකින් එකකට ගිහිල්ලා අවිද්‍යාවෙන් හිට කිලුටු වෙනවා. ඒ හිට කිලුටුීම දන්නා පුද්ගලයා තමා මේ ඉන්දිය භාවනාව භාවනා කරන්නේ සෝ ඒවන් පජානාටි කියලා අදහස් කලේ මෙන්න මේ පුද්ගලයා. එතකොට ඒ පුද්ගලයා තමා සෝ ඒවන් පජානාටි ඔහු දන්නවා ඔහුගේ හිටෙත් උපපන්නංකෝ මේ ඉඩන් අර මනාපං උපපන්න අමනාපං උපපන්නම් මනාපා මනපා. එම එකක් උපදිනවා. හැබැයිඒ උපදිනක ඒ උපදින මනාපහෝ අමනාපහෝ මනාපා මනාප බව හෝ නිරුද්ජති කරලා යදිඩං සබ්බ සංකාර සමත්‍රයට පත් කරගන්න ඒ ආර්ශාවකයක් දන්නවා. ඒයි ආර්ථලාාවකයකිවේ එතකොට බනාහලා ඒ පුද්ගලයා දන්නවා මේ මේක මිඩෙදද. නමුත් අස්සුටවත් පුටක්්‍යාන පුද්ගලයා ඒ පුද්ගලයා පිචිබඳුව තමාර මහා සලා ඇතන සූත්‍රය තියෙන්න්නේ. ඒ කියන පුද්ගලයාට ඒක දන්න. ඒ පුද්ගලයා අපපජානා. ඒ පුද්ගලයා නිරුජ්ජන්ති කරන්න දන්නෙත් නෑ එක අහලත් නෑ මේ නිරුද්ජති කියන එක නැටි කරනව නෙමේ. රුද්ජිගෙන වචන හොඳට තේරුම්ගන්න ඕන රෝධ ගැහීම නවත්වනවා එෙමනැන්නම් සංචේතනා පැවැත්වීම නවත්වනවා සම්පස්ව වෙන්නේ නෑ සංකාර කරන්නේ නෑ සංචේතනා පැවැත්තන්න නැතුව සමුදය උපද්දවන්නේ නැතුව ඉන්නවා. අර චචක්ක සූත්‍රය මේක ඉතා පැහැටිලිව කියල තිෙනවා න අභිනන්දති න අභිවධති අධ්‍යෝසායට ඉට්ටට. අන්නේ පුද්ගලයා අ නන්දති අභිනන්දති අභිාධති අජ්‍යෝසායතිිට්ටති ඒ පුද්ගල අපපුතාජන පුද්ගලයෙක් සෝ ඒවන් නප්පජානාති ඒ පුද්ගලය ඇතුළ අනුසය උපදින තන්න අනුසය උපදින. එතකොට මේ නිරුද්ජති කරනවා කියන එකේ තේරුම රෝධගහන්නේ නෑ ඒ පුද්ගලය ඇතුළ අනුසය උපදින්නේ නෑ. මේකයි උොඳට ටේරුම් ගන්න පුළුවන් එතකොට මේ අරිය විනේ මේ ඇහැට ගණට නාසයට දිවටක අයට මනට හයටම ඇයට රූප ගණ්ට ශබ්ද රූප නාසයට ගන්දරුව රූප ගන් සුවන්ද ගන්න සුවන්ද රූප දීවට රස්ට රූප අයට පහන්ස රූප මනසට ලම්ම රූප ආර්සාාවකයතත් වෙනවා. අසුතාත් පුතක් ගැන පුද්ගල ඇතත් වෙනවා ආරයන් වහන්සේටත් වෙනවා හැබැයි අර ඉන්ද්‍ර ාවනාව පිළිබඳව ආර්විණයේ පිහිට දන්න පුද්ගලයෙක් මේ බනාහාලාමයකෙන් තමන්ගේ හිට කිරුට වෙන පුද්ගලයෙ, කිරුටුවෙන බව දැනගත්ට පුද්ගලෙක් තමන්ගේ හිට කිලුටු කර ගැනීම නවත් අන්න තමා අර නිරුජ්ජන්තිී කියන මේ උපෙක්කා සන්ටාට කියන අයන් උච්චතානන්ද හරි අසවිනයේ අනුත්තර ඉන්ද්‍ර භාවනා මේ ඉන්ද භාවනාව කරන්න එ එකකොට මේ ඉන්ද්‍ර භාවනාව කියන එක මේ දන්නේ කරන්න පුළුවන් වෙන්න මේ ආරවිණයෙහි ආයධර්මය තේරුම් ගත්ත කෙනෙක් පමණක්. ආරිධර්මය තේරුම් නොගත්ත කෙනෙකුට සෝ ඒවන් පජානාති කියන්න බෑ. ඒ පුද්ගල ඇටි ගැන පුලුවන් සෝ ඒවන් නප් පජානාති. ඒ පුද්ගලට නිරුජ්ජන්ති කරන්න බෑ ඒ පුද්ගලයා රුජ්ජති. එකෝිය මනාපදේනං සාරුජ්ජති අනුරුද්ජති, අප්‍රි අමීරිදේ නම් රු් විරුජ්ජති පටිවිරුද්ජති. ඒ අනුව ඒ පුද්ගලයා නිරුජ්ජටි කරන්න දන්නේ නෑ. තොට මේ ඉන්දභාවනාව කිව්වේ මේ ආර්ශාවකයකුට මේ ආර්ශාවකය බනාහලා මේ නිරුජ්ජන්ති කියන එක තේරුම කරන ආකාරය කරන්න ඕන කොහොමද කොතනද මේ අර අනිච්චානු පස්ස වී දුක්ාණු පස්සී. විපරිනාම දම්මානු පස්සී වඩලා නිච්චසුකාත්ත ඉවත් කළ නි්බිඩාය විරාගාය නිරෝදාය. අන්න නිරුජ්ජන්තිය. නිරෝධය පටි නිසගානු පස්සී සබභ උපදි පජාති. ඒ තත්ත්වේ දන්නා පුද්ගලයෙක් තමා සෝ පජානාතිකි. සෝ ඒවන් පජානාති. එතකොට ඒ පුද්ගලයකුටයි මේ ඉන්දිය භාවනාව මේ හැට අරමුණුවන රූපය. නටාරමුණුවන චබ්දරූපය, නාසේට අරමුණුවන ගන්ඩ සුවන්දරූපය, ඩියොටාරමුණු රසරූපය, කයිටාරමුවන පොට්ට අබබ පාසරූපය, මනසටාරම් වන දම්මර මේ හයම මේ විග්‍රා කරා ගුටහාමුදුුව එකින් එක අරගන විග්‍රා කරලා. මේක තමා අරියස්වවිනේ අනුත්තරා ඉන්ඩියභාවනා මනෝවිං්්‍යයේසු දම්මේසු ඒවන්කෝ ආනන්ද්‍ර අරියසවිනේ අනුත්තරා ඉන්ඩයාභාව ඉන්ද්‍රියභාවනා හෝටිය. එතකොට මේක ඉන්ඩියභාවනාව කියන එක කරන්න පුළුවන් වෙන්නේ බණ අහපු ආර්ශාවකයකුට පමණයි මෙ මනාප අමනාප මනාපමනාප එම නැන සුක දුක්ක ආදුක්කමා සුක තුනක් තමන්ගෙහිටේ ඇටිවෙන ආකාරයත් ඒකන් තමඟෙහිට කිලුටු වෙන ආකාරයත් දැනගත්ත පුද්ගලයෙක් සෝ ඒවන් පජානාට. ඒයි මිඩෙන්න ඕන පුද්ගලයෙක් නිරුද්ජන්ති. එකයි මිඩෙන විඩන ක්‍රමිය දන්න පුද්ගලයෙක් ඒටන් සන්තන් ඒටම් පනීටන් යඩඩං උපෙක්කාටි. පුද්ගලය එටැන්දිම එකෙන් උපෙක්කාසිටක් ඇතිකරගන්නවා මනාපදේට ඇලන්නෙත් නෑ අමනාපදට ගැටෙන් නෙත් නෑ මනාපාමනාපතර සංසන්ධනය කරන්නෙත් නෑ. ඒම පුද්ගලයෙක් තමා මේ ඒම පුද්ගලයකුගේ පිළිබඳව තමා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ආර්ශාපකයෙක් කියලා කිව්වේ දැම් මේක බුදුහාමුදුරුකය මේ ආය විනේ ඉන්ද්‍රිය භාවනා. ඊට පස්සේ දැන් ඒ මේක කිව්වේ තාම මඟපල ලැබලා නැටි මේ චක්කු සෝටගාන යව්වාකාය මනු මේ අය මේ නිරුජ්ජන්ති කරන්න කිව්වේ, තාම මඟපල ලබල නෑ. ඇැයි ම පල ලබන්න අර සද්දස්ස කුල පුද්දස්ස එමන හේතු පලදමට නයවිනියට බලා කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෙකුට. එහෙම පුද්ගලයකුට පමණයි මේ ඉන්දිය භාවනාම කරන්න පුළුවන්. එහෙම පුද්ගලයෙක් නොවන අස්සුටත් පුටක් යන පුද්ගලයකුට සෝ ඒවන් නප්පජානාති. ඒ පුද්ගලයට මේක කරන්න බෑ ඒ පුද්ගලයට යදිතන් සබ්බ සංකාර සමතෝ එහම කරන්න බෑ උපෙක්කාසිටක් ඇති කරගන්න බෑ උපෙක්කාසිටක් ඇතිකෙන ඇතිවෙන්න. නිරුද්ජන්ති කරන්න බෑ. එපුදගලයා රුද්ජති. එපුද්ගලයා රුජ්ජති රෝධගානු එපුද්ගලයා මනාපදට ඇලෙනවා රෝධගහල අමනාපදට ගැටෙනවා රෝධකාල මනාපාම නාපාතර සංසන්ධනය කළ ඇටීම හෝ ගැටීම හෝ සිද්ධ වෙනවා නමුත් මේ. මේ ආර්ශාවකයා දන්නවා මේ එකේ වරද සෝඒවම් පජානාතිිකිවේකයි. ඒ වරද මිඩී නිටහස්සීම තමා යදිදන් සබබ සංකාර සමතෝ තත්වයට ඒතන් සන්තන් ඒතම් පණීටක් යදිටම් ඔපෙක්කාති උපෙක්කා සිටක් ඇතිකර ගන්නවා. දැන් බුදු හාමුදුරුව මේ ඇහැ කණ නාසය දිවකාය කියන. මේ ආයතනහය ඉන්දිය හායක් බවට පත් කර ගන්නා ආකාරය තමා, මේ ඉන්දිය භාවනාවේ පළවෙනි පියවරේ මේ පටිපදාව. මේ පටිවදාව මේ ප්‍රතිවත්වය මේ පිළිවෙට පිග්‍රහ කළේ. ඊළඟට බුදුහාමුදුරුවෝ මේ ඉන්දියහාය සංවර කරගන්න හැටි නිරුද්ජති කරන්න හැටි අරසවිනේ පීටහ ඉන්දිය භාවනාවෙන් ප්‍රතිඵලගන්න හැටි විග්‍රහ කළ ඊළඟට කියවා දෙවෙනි පියවර හාර්තිය හැටවෙන් කියේඩිය තියෙනවා දෙවෙනි පියවර කතංචානන්ද සේකෝ හෝති පටිපද. මංගේකනිකි වි අර පටිපදාව දැ තාම ආර්සාාවක කුණාට තාම් මඟ පල ලබලනෑ. දැන් සේකෝ පටිපදා හෝට සේකෝ හෝති පටිපද. දැන් සේක කියන්නේ සෝතාපන්න පලයට පත්ව වූ ආර්සාාවකය. මෙටෙක්කල් ඉන්ද්‍ර භාවනාකිවේ ටක්කු සෝතකන් ජීවවාකාය මනු අර නිරුජ්ජති ඒපු පිලතාම් මාර්ගය ඉන්න පුද්ගලේ. දැ ර්ග ඉන්න පුද්ගලයට මෙටෙක් වෙලා කියලා ඉට පර්ස කියනවා සේකෝ හෝජි පටිපදා ඉඩනන්ද බික්කුණෝ චක්වුණා රූපන්දිස්වා ැ සෝතාපන්න පලයට පත් වූ පුද්ගලය සේකෝ හෝි. සකදාගාමී අනාගාමී පලතුනේල්ම පුද්ගලයා සේකෝ හෝි එහෙම පුද්ගලයට අත්තා නන්ද චක්වුණා රූපන්දිස්වා ඇහෙන් රූපයක් දැක්ක හම උපජ්ජටි මනාපං උපපජ්ජති අමනාපං උපජ්ජති මනාපා මනාපා. ඒ පුද්ගලයටත් ඒ සෝතාපන්න සකදාගා මී අනාගා මීපලයට පත් වූ පුද්ගලයටත්. ඇහම් ප්‍රිය මනාප රූපයක් දැක්කහම මනාපයක් හිටේ ඇතිෙනවා. අමනාප අමීරිි රූපයක් දැක හම අමනාපයක් ඇතිවෙනවා. ඒකම මනාපා අමනාප දෙකාටට සංසන්ධනය කළ මනිනවා. මෙතුනම පුද්ගලයටත් ඇතිෙන ඒ අනුව ඒ අනුව ඒ විටියට සෝටේන උපපන්නේන මනාප උපන්නේන අමනාපය උපන්නේ මනාපාමනාපේන අටටියඇති හරය ඇත හරාඇති දිගුච්චටි. දැම්ම සේක පුද්ගලයා අර මාර්ගය ඉන්න පුද්ගලයා මේ අටියති අරායට දිගුච්චඇති කියන එක ට තේරුම් ගත්ත පුද්ගලය කෙමේ එයා දන්නේ නිරුජ්ජති යදිතන් සබබ සංකාර සමත කරන්න පමණක්. නමුත් මේ සේක පුද්ගලයා නිවැරදිියම දන්නවා අ ගිරිිමානන්ද සූත්‍රයේ තියෙනවන්නේ සබ්බ සංකාරයේ සු අනිච්්‍ය සංඥා අටටියයට අරායට දිගුච්ජයට. එතකොට සියලු ඇටකණට නාසේයට දිවටකයට මන්නට අරමුණුවෙන මනාපානම අරමුණුත් අමනාපරමුණුත් මනාපාමනාප සංසන්දනී කිරීමත් මේ සේක පුද්ගලයා තුරක් තියෙනවා. ක්‍රියාත්මක වෙනවා හැබැයි ඒ පුද්ගලයා ඒ මනාපාරමුණුත් අට්ටීඇති හරායේයට දිිගුච්චති. අමනාපරමුණත් අට්ටී ඇති හරාහියට ඩිගුච්චටි, මනාපාමනාපතර සංසන්ධනය කිරීමත් අට්ටියඇති හරායේ දිිගුච්චති. අට්ටී ඇති ඒ අර බල්ලට හම්ගුණ ඇටකටුවක් සේ හරයක් සාහරයක් පටිනාකමක් නැටි මනාපයක්. අර ගැටීමක් ඇතිකර ගත සු නෑ නොවන අට්ටීයතිකිව එකයි හරඇති මේක විපරිනාමයට පත් වෙලා අන්‍යතාභාවයට පත්වෙලා තමගින් ඉවටලෑ නො හර ඇටි දිගුච්චති. ච ඇත්වසයම දිගුච්චති කියන එක පරිවත්ටනගල් තියනෙ ගුගස්්‍රාව කියන එක තියන්නේ ගජුපෂාව කියලා ඒ වචනයක් නමුත් ජුදුක්ක්‍රති කියන්නේ ඇතවසයහි අම්මාකාරයක මේක හරයක් නෑ පලයක් නෑ තේරුමක්නෑ අනි චන්දුුක්කාම් විිපරිනාම දම්මන් තේරුම්ගත්ත හම නි්බිින්දතිි තත්ත්වයට පත්වීම තමා අටිීඇති හරයට දිුච්ච ඒ අනුව සේක පුද්ගලයාටත්. මනාපදේ හැට ලකිනාව කණට නාසේයට දිවටක අයට මනට යටම අමනාපදේ ඇහැට කණටනාසේට දිියටකයට මනට අරමුණ වෙනවා. ඒවකමමනාාපාමනාපත් තියනවා නමුටටයා ඒ අ ඇලෙන්නෑ ගැටනෑ මුලා වෙන්න ඒ මිටී නිටහස් වෙන්න අටටීඇ අරාහියටි දිගොච්චට දැම් මේ අටටීයට අරායට දිගොච්චට අර මහා සතරාටි පට්ටාන සූට්‍රේ තියන. ඒකායානු පස්සනාවට අදාද අර ආනපානසත්ය අමාතිිය ට ආපත පබ්්‍යය කරනගොට මේ අටි ග අරාජ ගුත්්්‍රේ හම නගර කිරිිමාණන්ද සූත්‍රයේ සබ්බ සංකාරයේ සු අනිච්ච සං්ඥා අටිය ති අරාජච්‍ය සිගුච්චති ඒ අනුව ඒ පුද්ගලෑග හිටේ. හිට කිරටුවීම සිද්ධ වෙන නෑ හිට පිරිසදීම සිද්ධ වෙනවා ඒ වගේ අ චක්වුණා රූපන් දිස්වා ඒවකම සෝතයන සද්ධන් ගානයන ගන්දන් ගාහිතවවා ජීවායට සංකා සාහිත්‍යවා කායන පොට්ටම්බං ගසිතපපා මනසා දම්මන් වි්ඥාය උපජති මනාපන් අමනාපන්. සෝතයන උපන්නේන මනාපේන අම උපන්නේන මනාපාමනාපේන අර්ටී ඇති හරහහිත දිිගුච්චති. ඒවන්කෝ ආනන්ද සේකෝ හෝති පටිපඩ. මේක සේක පටි වඩා දැ මම ඊයේ. පිා බොහෝම ගානක් කිව්වා මේ තව පටිපඩා දෙකක් සේක පටිපදා. ඒමත්කත් තියන ේකපටිපදාව කියෙන් දැන් මේ සෝතාපන්න පලට පත් වූ පුද්ගලයා සෝතාපන්න මාර්ගයේ පුද්ගලය සේක පටිපදාව න. හැබයි අර සක්කාය සමුදේගාමිනිී පටිපඩාවයි, සක්කාය නිරෝරගාමිනී පටිපදාවයි. මේ සක්කායෙන් නිරෝධ ගාමිණී පටිපදාව මාර්ගයේ ඉන්න පුද්ගලයටටත් සක්කායෙන් නිරෝධගාමිණී සේක පුද්ගලයටට සක්කායෙන් නිරෝධගාමිණී අරිය පුද්ගලයටට සක්කායයි නිරෝධගාමිණී පටිපදාව. නමුත් මෙටන බුදුහාමුදුරුවෝ මේ පටිපදාව අ මේ ධර්මය අහපු බනාහපු මාර්ගයේ ඉන්න පුද්ගලයා අරියවිනේ ඉන්ද්‍රය භාවනාව එක පටිපදාවක්. මඟ පල්ල ලැබූ අඩුගසයෙන් සෝතාපන්න ඕබලයට පත් වූ පුද්ගලයට සේක පටිපදාාව එටෙන්න්ඩියඒ පුද්ගලයා කරන්නේ අට්ටී ඇති හරායිඇති දිගුච්චති මේ නියයා නිවරවා අනික්්චන් දුක්කම් විපරිනාම දම්මන් තේරුම් අරගන නිපිදා විාගය නිරෝදායයි පටි නිසාගා කිරීමෙන් අට්ටිය ඇති හරයයට දිගුච්චති පූර්ණයවා සම්පූර්ණය නවා හතරකමටහන් වැඩීමේ. ඊට පස්සේ බුදුහාමුදුරුව තුන්ගනි අවස්ථාවක් දැන් මේ සේක පටිපදාව ඉක්ම වූ ආරයන් වහන්සේ අරාතුන් වහන්සේ කතන්ටානන්ද අරියෝහෝති භාවිට ඉන්දියු. ඇර්තියෙ භාවිචි ඉන්ඩිය. අරියෝහෝති භාවිට ඉන්ඩියු, භාවිට ඉන්ඩියක් ඇති මේක යථාභූධඥාණ දර්සනයක් ලැබූ. එම නැන්නම් අර කීනම් පුරාණන් නවන්න අත්ති සම්බාන්තත්වයෙන් අර. අවසන් කරපු ගමන අවසන් කරපු මේකේ නිවැරදිවම යථාබූධඥාණ දර්ශනය ලැබූ පුද්ගලයා අරියෝහෝති භාවිත ඉන්ඩියෝ. භාවිත ඉන්ඩියයක් ඇති අරහතුන් වහන්සේ මේ අරාතුන් වහන්සේ පිළිබඳවයි ඊගාවට කියන්න මේ ඉන්ඩිය භාවනාව මෙටැන්ඩිට කියන බුදු හාමුදුරුව ඉදානන්ද බික්කුණෝ චක්වුණා රූපන් දිස්වා. උපජති මනාපං උපජති අමනාපං උපජති මනාපා අමනාපං. එතකොට අරහතුන් වහන්සේටත් මඟපල ලැබූ අරි භාවිත ඉන්ඩයක් ඇති අරිය ශ්‍රාවකයන් බූ අරාතුන් වහන්සේටත් මේ ඇහෙන් රූපයක් දැක්කාම පණින් ශ්‍රබ්දයක් ඇැවූ අමනාශෙන්දුවෙන් උපපජ්ජති මනාපං උපප්ජති අමනාපං උපජති මනාපා මනාපක් එක ය එටකට අරාතුන් වහන්සේටත් අර ඩුතිියලෝක දම්ම සූත්‍රයේකව ලාබාලාභ දුකසැපේ අසායස එක වෙන පැත්තකින් බෙද ලපින්න්නවා. මෙටෙන්ඩි පෙන්නුවේ අරාතුන් වහන්සේටත් මනාපදයක් තියෙනවා. ඇන් කනට ඇයට කන්ටනාසේට දියටගයට මනට අරමුණුවල දේවල් දැක්කහම මනාපයක් ඇ තියෙනවා. ඒවගම නොගැපෙන දෙයක් දැක්කොත් අමනාපයක් ඇතියෙනවා. ඒවගේ මනාපාමනාපතර යම් මැනීමක් කරනවා. දැඟට චචක්ක සූත්‍රෙත් මේ පැහැදිලිිය කිව්වා. ඊට පස්සේ සෝ සචේ ආකංකට පටිකූලේ අපපටිකූල සංඥී වියරෙගියන්. දැ අ ආරයන් වහන්සේ අරාතුන් වහන්සේ, පටිකූ අප පටිකූල සඥී විහරේයන්ටි. අපපටිකූල සඥී තත්ව විහරටි දැන් බෙදලා බලන්න පටිකුලේ කුලකය ලෙහෙලා බලන්න. මේක කුලකය මේ බබයක් මමණ වූ රූපයක් දැක්කාම අපිටන්කු මේ රූපයක් කියල දැක්කේ. එතකොට අරාතුන් වහන්සේ ප්‍රිය මනාප මීරි මදුර ඇයට රූපයක් දකිනවා. හැබ අරාතුන් වහන්සේ දන්නවා මේ කුලකේ ලෙහෙල බල්ලලා පටිකූලේ අර එකට බැඳුණු කුලකය ලේලබැලවාම අප පටිකූල සංඥ. එකකුලකේ ලෙහෙල බැලුවාම මේක හරයක් නෑ අනිච්චන් දුක්කම් විපරිනාම දම්මන් තේරුම් ගන්නම හමනන්නම් සත්ව පුද්ගල ගන සඥ්ඥාවෙන් මිටෙනවා. එකයි පටිකූලේ අප පටකූල සං්‍ය බිහරේයෙන්. මුත් අර පපු්‍රක්ජාන පුද්ගලයා හෝ තේග පුද්ගලයා හෝ තාම දන්නේ නෑ නමුත් අර ආරයන් වහන්සේ තත් මනාපයක් ප්‍රිය මනාපොඩු ූපයක් දැක්කහම මේක බෙදල බලන්න බිවංග කරල බලන්ඩ ේ ගණ සංඥාව දුරු කරන්න මේකෙ අර පුද්ගල සත්ත්ව පුද්ගල සංඥාව දුරු කරන්න දුව සංඥාව දුරු කරන්න පුළුවන්. ඒක තමයි කිවේ මේ පටිකූලේ අප පටි සං්ඥී වියරයන්ට අප පටිකූල සංඥී තත්වවිියරති සචේ කාආකාන්තට අපපටිකූලේ පටිකූල සංඥීවිියරේියන්ටය. එතකොට මේ බෙදල බල්ලන කොට මේ දෙකෙම් අයින් වෙනවා. අර ඩැන්මේ. ලකෙක ඇටට දකිනයගෙන බෙදර බලනකනු දෙකෙම යොරවෙනවා එකයි කිවවේ පටිකූලේ පටිකූල සංී තත්ව විියරට අපපටිකූල සංී තත්ත්ව විියරට දෙකෙම මිටී නිදහස්සනවා. ඒ පුද්ගලයා ඒ දෙක දෙකට හැල ෙත්න ඇැටෙන් එත්නෑ මුලා පෙන්ෙන්න මනනාපයක් මනාපයක් ඇැතිවෙන්න. ඒ ඒ තමයික සෝ සචයේ ආකංකතිකාංකට අර පුටක්යන පුද්ගලේ ආරයන් වහන්සේ ආකංකති. ඒ පුද්ගලයා පටික්කූල සඥී අප පටිකූලංච තදූපයක්න් අබිනිිච්චෙත්වා. මේක බෙදල බලනකොට මේ කුලකේ ලෙහෙලා බලල බෙදල බලන කොට විභංග කරල බලනකොට. එහමනන්නම් අට භග කල්ලා බලන කොට, මේ පටිකූල සංඥාවට ඇලෙන් නෙත්නැහැගැටින් නෙත්නෑ. අප පටිකූල සංඥාවට. ෙත් නෑ ගැටෙන් නෙත් නෑ ඒ දෙකෙන්ම මිදෙනවා ඒ අනුව උපෙක්කකෝ තත්ව විහරති සතුව සම්පජාන්. ඒ අනුව උපෙක්කා සිටින් එකම දැක්කට අර දිතේව දිට්ට මත්තම් භවිස සුතේව සුටමත්තම් භවිස මුටේව මුතමත්තම් භවිසති විඥාතයේ විඥාට මත්තම් භවිස කියන එක තමා උපෙක්කකෝ තත්ට විහරට සතුව සම්පජාන්. එකට ඇලෙන් ෙත් නෑ ැටෙන් ෙත් නෑ මුලාවෙන්නෙත් නෑ හැබැයි ආරයන් වහන්සේටත් ඇහෙන් රූපයක් දැක්කහම මනාප බවක් අමනාප මනාපා මනාපතර සංසන්ධනයක් සිද්ධ වෙනවා. කට්ු සද්්‍යයන් නාසයට ඒගක්තියන පුනජ පරංග නන්දු ික්කුණුව සෝතයන සද්දන් සුටවා ගානීන ගන්දන් ගායිත්වා ජවවා රසං සාහිතවා කායින පොට්ට බං උසිටත්වා මනසා දම්ම විි්ඥාය උපජති මනාපං උපජජාමනාපං උපජති මනාපාමනාපං. එක ආයන් වහන්සේටත් අරාතුන් වහන්සේටත් ඇහෙට රූපයක් දැක්කහම ප්‍රියමනාපනං ඒ රූපය ප්‍රියමනාප බව දන්නවා. අමනාපනං එක අමනාප්බව දන්නවා. ඒවකම මනිනෝ. නමුත් ඇලෙනෑ ගැටිනෑ මුලාවෙන්න එක අර අපපටිකූල සඥා දැන් අර කායේකායන්නු පස්සනාවේ මේ අපපටිකූල සං්ඥාව තමා මේ පිකුල්ගේ ලයි පරිවත්්‍යනය කල යනෙනක පිළිකුලක්න මේක බෙද්ල බලන. එමනනම් මේ ගණ සඥාව දුව සංඥාව. අර අනිසිතෝච විරති නච්චකකිංචිලෝකයේ උපාදේරයගෙනෙ හතා පරිි ේරුන්ගත්ත පුද්ගලෙකුට ම මේ පටිකූලේ අප පටිකූල සංඥය වලින් මිටන්න අප පටිකූල සංඥාවෙන් දෙකෙන්ම මටින්න පුළුවන්. උපාධානයක් කරගන පාත්තන්න බෑ. තිං ඒක නිසා අර අනිසිතෝච, විහරති නචකකිංජිලෝකයේ උපාදගියනක හතා පරිදි. ඒරුම් ගන්නනවා මේ ආරිසාාවකය ආරාතුන් වහන්සේ ඒ අනුව උපෙක්කකෝ බියරෙගියෝ. උපේකා සිටක් පූර්ණ සංකාරය උපේක් ඥානයෙන් ගටයුතු කරන ආරාතුන් වහන්සේ අනුව ඇයටගන්්ට නාසට දිවැටක අයට මන්නට හයටම රූප සබ්ද ගන්ඳ සුවන්ද රස්ස සුව පහස දම්ම සියලුදේ ඇැබෙනවා. ඒවකම මනාපරූපද දකිනවා සද්දත් අයනවා. අඳුසුුවඳ දියකායට පහස මේ ඔකුම් මනාපයවතියනවා. අමනාපේවත්තියවා මනාපා මනාපාතරත්මයිඉනවා හැබැයි ඒවට ඇඳෙන් ගැටන මුලාවෙන්න ඒවා අනිස්සිතෝච්ච වියරති නචකංචි ලෝකය උපාදිටි ඒ අනුව සටේ ආකංකති පටිකූල පටි කූලංච අප පටිකූලංච තදූපයන් අභිනිවජ්්‍යත්වා උපෙක්කකෝවිියරති සතෝ සම්පජානූ හෝටි උපෙක්කකෝ තත්ව වවිරති සතෝ සම්පජානු. එයනුව ආකංකට සම්පජානූ කියන තත්ත්වය දෙකම ඒ ආර්ශසාාවක ආරණන් වහන්සේ පාත්තගෙන නවා. ඒ අනුව ඇලෙන්න්නෙත් නෑ ගැටන්නෙත් නෑ මුලා වෙන්නෙත් නෑ ඕනෑම දෙයක් ඇහැට කන්ටනාසේද දවටකයට මට අරමුණුනු. ත්ව පුද්ගල සංඥාවකින් බලන්න දුව සංඥාවකින් බලන්න. ඒ පුද්ධල දන්නව මේ විඤ්ඥානයකින් කටියයුතු කරන පුද්ගල බව ඒ අනුවඒ එක ඇැල න්නැතුව ගැටෙන් ැතුව මුලාවෙ න්නනතුව ඉට කිලුටු කරගන්නතුව. අනුසය උපදවන් නැතුව කටයුතු කරන්න දන්නවා ආරයන් වහන්සේ ඒ අනුව ආර්යන් වහන්සගේ හිට කිලුටු වෙන්න මේක ආරය පටිපද එතකො දැන්. තුනක් කිව්ග මේ ඉන්ඩිය භාවනාවේ ඉටිකෝ ආනන්ද දේසිට මයා අරස්වවිනේ අනුත්තරා ඉන්ඩිය භාවනා දේසිතෝ සේකෝ පටිපඩ දේසිතෝ අරියෝ භාවිතා එන්ද්‍රියෝ තුනක්ම කිව්වා දැන්ටකොට මෙකෙ තුනක් තියෙනවා මේ අරියස්වවිනේ අනුත්තරා ඉන්ඩයා භාව දේසිතෝ සේකෝ පටිපද දේසිතෝ අරියෝ භාවිට ඉන්දුව. පටිබදා තුනක් මේ ඉන්ද්‍රිය භාවනාවේ පැහැදිලිව කිව්වා මේ බැහැදිලිව මේ තුනේම කිව්ේ ආර්යන් වහන්සේටත් මගපලලාබී සෝතාපන්න සේක පුද්ගලයාටත් ඒ වගම බණෑසූ ආර්ය ශ්‍රාවකයටත්. තුන්දනෙකුටම මේ ඉන්දිය භාවනාව විග්‍රහ කලා මෙටැන්දිි මේ තුංග දෙනාටම, දැ සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයට තමා අරියස්වවිනවූ කියන පළවෙනික. සෝතාපන්න පසයට පත් වූ පුුද්ගලයට තමා සේක පටිපදාව අරාතුන් වහන්සේට තමා අර ඉන්දිය භාවිතා කරන අරියසාහකයට වික්‍රාගලින්. එත් උන්දනාටම මේ මනාප අම මනාපාමනාප ඒම නන් සුක දුක්කාා දුක්කමා සුක, මේ ඇයට කරට නාසයට දිවටකයට මන්නට හයට අරමුණු වූ ආරම්මන නිසා ආරයන් වහන්සේටත් පෘටක්්ජන පුද්ගලයටත් ඕයි ඒකාර සලා ඇතන මක්ගේ තියනවා ප්‍රටක්්ජන පුද්ගලයටත් ඕ ඇබැයි මෙටන මේ පෘටක්ජන පුද්ගලයටකි වෙන මනාපාමනාපාමනාප කියන එක ඒ පුද්ගල යටටිකිව ඉටිය හුන්ගක් වෙනස් ආකාරයට ඒ පුද්ගලයට එක සුක දුක්කා අදුක්කමමාසුක. කියලවේ නමුත් මේක ආර්ශාවක ඇයටකිවේ මනාපාපමනාපා මතුුණක්. සුකදුක්ක අදුක්කමා සුක තමා අසුටත් පුටක්්‍යන පුුද්ධලයාගේ හිටේ ඇති වෙන්නේ සැපක්කෙන්. අ ආර්ශාවකයට මනාපයක්.ඒ මනාපයක් සුකදුක්ක අදුක්කමා සුකයි මනාපා මනාපාමනාපන්න හඩි වෙනසත් තියනවා. මොකද ආර්ශාවකයටයි මේ මනාපාමනාප කිවේ පුටක්්‍යන. අස්ත් දගලයා පිළිබඳව ඔය සලාතනික සූත්‍රයේ මහා සලාඇතනික සූත්‍රයේ අස්තුතත්පුටක් ජන පුද්ගලයට කිවවා සසා සාරත් අස්ස සංයුත්්ට අස්ස සම්මූලස්ස අස්සාදා අනුපස්සි නෝ විහරතුව ආයතිම පංචි උපාදාානකන්ද උපජාගත් උපාධානය කරගන්න නමුත් දැම් මේ පංචස්කන්දය උපාධානය කර ගැනීමේ වැරද්ද දැකවූ ආර්සාාව ගැටයි. ඉන්ද්‍රිය භාවනාව විග්‍රහ කළේ තිං ඒක නිසා මහා සලායතන සූත්‍ර කියවල තේරුම්ගත්ට පස්්‍රය තමාම් එක තියෙනවා අසුතත් පුටක් ජන පුද්ගලය පිළිබඳව විග්‍රහ කළ බොහොම බලවත්්‍රේ මහා සලායතන සූත්‍රයේ තියන්නේ බේටහිටන් සුකන්වා දුක්කන්වා අදුක්කමා සුකන්වා නැමුත් මේකට ය මනනාපාප මනාපාමනාප. මේක උුන්දට පේහිලියෝ තේරුන්ගන්න ඕන ඇතකොට මේ බණ අහලා ධර්මය අහලා මේ ධර්මතාවය තේරුන්ගත්ත ආර්සාාවකයා එක්ගෙනෙ. ඒ ආර්සාාවකයා තමා මේ මේ ආකාරයට මේකෙන් නිරුජ්ජන්තිි කරන්න දන්නේ අට්ටී ඇති අරාහිතයට දිගුච්ජති දන්නේ. ඒ වගේම මේකෙෙන් විදී නිදහස් වෙලා අර පටික්කුලේ මනසිකාර අපටිකුල මනසිකාරය දෙකම හිතෙන් අයිංකළ චත්්‍ර පුද්ගල දුව සඥාවම ඉවත් කරලා මේක කටයුතු කරන්න පුළුවන්. ති ඒක නිසා මේ පුද්ගලයෝ හතරදිනාම පිළිබඳව මහා සලා ඇතන සූත්‍රයේ තියනවා නමුත් ඉන්ද්‍ර භාවනා සූත්‍රයේ තියෙන්නේ. බුද්සාාව ආර්ශාවකයේ බුදුහා මුදුරුවන්ගේ ධර්මය තේරුන් අරගන කටයුතු කරන ආර්සාාවකය පියවරතුනකින් මඟපල ලබනැහැටිටමා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන් ඉ ඒ නිසා මේ ඉන්ද්‍රියභාවනා සූත්‍රයේ පැහැදිලිව තියෙන්නේ සේක මේ ආර්ශාවකයකට ගැලපෙන සූත්‍රයක් ඒ ඒක අරියවිනේ උත්තරමානාවකට කිවේ මේකයි. මේ ආර්සාාවකයකුට පමණයි. මෙක අන්‍යතාකෝ ආනන්ද දේශේති පාරාසචියෝ බ්‍රාහ්මනෝ සාාවකාන ඉන්ඩයානන් ඒකට විරුද්ධ වූ ඒයට අත්ව බගවා කාලෝ භාග්‍යවතුන් වහන්සේගේ බණ අහලා ධර්මය තේරුම් අරගත්ත මේ අරියවිනයේ පටී පුද්ගලයකුට තමා මේ ඉන්ඩිය භාවනා සූත්‍රයේ තියන පියවර තුනම අනුගමනය කළුත්. අනුව මේ පියවර තුනෙත් බොහම වැදගත්කාරණා තියෙන ඔක්කොම එක 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 පියවර වෙනත් අ සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයක් කරන්න ඕන නිරුජ්ජන්ටි සෝතාපන්න පලට පත් ව පුද්ගලේ අට්ටියයට හර දිකුච්චති තේරු ගන්ඩ ෝන ඒෝකම අරයසාාවකෙක් මඟ පල ලැබුවට පස්සත් මේ ආන පානු සත්ති්‍ය මාජිය භාවනා කළර පටිකුල සංිය පටිකල්ු සන්නී දෙකෙන්ම මිටී නිදස්සෙන් ඕන ගති නගති කරන්ද ඕන කියන එක තමා තියෙන්නේ ඒ අනුව තමා බුදුහාමුදුරුවෝ මේ ඉන්ද්‍ර භාවනා සූත්‍රය දේශනා කළේ මේ ඉන්දේ භාවනා සූත්‍රය ටිපිටකේ ටයෙන මජජිමනිකාවේ අවසාන සූත්‍රය නමුත් ඉන්ද භාවනා සූත්‍රය මේ පිළිබඳව කියවල යම් කිසිගැන තේරුම් ගන්න අදහස් කරනවා නම් මම ඒ පුද්ගලයට යෝජනා කරනවා මේ ට්‍රිපිටගේේ තියන අවසානෙම මේ සලාඇතන වක්ගේ තියන චචක්ක සූත්‍රයත් ඉ ඊට පස්ස තියන මහා සලා ඇතන සූත්‍රයක් දෙකත් කියවවොත් ඔබට මේ ඉන්දය භාවනා සූත්‍රයේ තියන වෙනස මේ මාර්ගය නිවැරදිව ඒරුම් ගන්න පුුවන්වෙයි මොකෝ මහා සලා ඇතන සූටයේ අ පෘථජ්්‍යාන පුුද්ගලයෙ සෝ ඒවත් නම්පජානට නිරුජ්ජන්ති කරන්න ඒ රුජ්ජජ විතර දේක නිසා ඒවක පුද්ගලයක්ගේ අර ඔකෝම ක්‍රියාකාරකම් අලක්ෂන මේ මහා සලා ඇතන සූට්‍රයට ඒතනා කරලා තියෙනවා අර අස්සුටත් පුතජ්්‍යාන පුද්ගලයා තුුකංවා දුක්කන්වා අදුක්කම සුකන්වා නමුත් මේ ආර්ශාවකය මනාපං අමනාපං මනාපා අමනාපක්. මේදකෙත් වෙනසත් තියෙනවා. එතකොට සුකංවා දුක්කංවා දුක්කමා සුකංවාවලට වඩා වෙනස් මනාපං අමනාපං මනාපා මනාපක්. ඒ දෙකත් මේ ඉන්ද්‍රිය භාමනා සූත්‍රයේඩි බුදුහාමුදුරුව මතු කල්ලා පැහැදිලිෝ පෙනල කියලා තියෙනවා. තවටර අසුදත් පුටන් යන පුද්ගලෙකුට තමා සුකංවා දුක්කං වාදුක්කමා සුකන්වා. ආර්ධර්මය පිහිටි බණඇහුව මේ ධර්මයම අනුගමනය කරන පුද්ගලෙකුට සුකංවා දුකංවා දුක්කමා සුකංවා වෙනුවට මනාපං අමනාපං මනාපාමනාපං තියෙන්නේ. ඒේකනිසා මේ හොඳට තේරුම්ගන්ඩෝන මේ ඉන්ද භාවනා සූත්‍රයේ තියෙන්නේ අරියසාාවකෙක් අරියවිනයේ පිහිටා මඟපල් ලබන තත්ත්වයටටඟම් අරාතුන් වහන්සේ තත්වා එම නන්නම් පිළිනිවන් පාන් තත්තුරුම අවශ්‍ය වන ඉන්දය භාවනාවක් තමා, මේ මේක තියෙන එන් මේක අරාතුන් වහන්සේටත් තියල තියනවා. අ ඉන්ද්‍රභාවිටයට තියෙන අරියෝ ඉන්ද්‍රභාවට ඒ ගැන්නේ අරහතු ව. අරාතුන් වහන්සේටත් මේ ඉන්ද්‍රභාවනාව තියනවා සේක පුද්ගලයටත් තියෙනවා. අ මාර්ගයේ ඉන්න සෝදාපන මාර්ගය ඉන්න පුද්ගලයටත් මේ ඉන්දරි භාවනාව තුන් දෙෙනටම මේ ඉන්ද්‍රී භාවනාව තියෙනවා නමුත් සලා ඇතන වගේ මහා සලා ඇතන සූත්‍රයේ පැදිලිව ඒයටත්වයටවත් නොවූ. අස්සුදත්පුටක් කියන පුද්ගල පිළිබඳවත් විද්‍රා කල තියවා. එනිසා ඒ දෙකම සූත්‍ර දෙකම කියවගත්තාම මේ හතර දෙනා පිළිබඳවම පටිපදා හතරත් තියෙනවා ඒවා තේරඋුගන්නට ඔබට පුළුවන්කම ලැබේ. අදවන විට මිනිස්සු හිතාගෙන ඉන්න මිනිස් සු කියන්නේ ඔය දේශකයෝ දේශනා කරන්නේ මේ ආරයන් වහන්සේට එහෙමනන්නම් අරාතුන් වහන්සේට සේක පුද්ගලයට මේ මනාපයක් නෑ අමනාපයක් නෑ මනාපා මප හෙකත් නෑ කියලා. නෑ එකට තියෙන උපපන්නම් මනාපං උපන්න අමනාප උපටිනවා. හිටේ උපටිනවා මනාපයක්, හිටේ උපටිනවා මනාපයක් අමනාපයක් මනාපා මනාව සංස්න්ධනය කරනවා නමුත් ඒකටගේ රෘද්ජති නෑ. එකටිගේ රෝධ ගහන්න. එකෙන් හිට කිලි ුටු කරගන්න. එකෙන් හිට පිරිතුරුවීම පාත්්‍රගන්න අවශ්‍ය කටයුතු කරනවා නමුත්. ඒතිගේ රෝට ගන්න අ සංචේර්තනා පාත්තන්න සම්පස්ස වෙන්න සංකාර කරන්න සමුතිය බිහි වෙන්න අනුසේ උපදවන්න එචරයි වෙනස. නමුත් අස්සුතත් පුටක් ජන පුද්ගල එහෙම මනාපාමණ පිනේ අප සුතත් පුද්ගලයක යනෙ සුකංවා දුක්කන්වා දුක්කමා සුකන්වා තෝට සුක සංඥාමතිගේ සංචේර්තනා පාත්වල ඒ උපාදාානයට තන්නාවෙන් උපාධානය කර ගන්නට එන්ට යනකයි යනවා අර අපිියටට ගැටිලා හිටේ දේශයක් වෛයක් ඇති කර ගන්න තැන්ට යනවා ඒ වගම වනාපාමනා පතර සංසන්ධනය කරන ඉති අදුක්ක මාසුකංවා මේ අනාර්ය ශ්‍රාාවකය පිළල්ිබඳුව සුකංවා දුකංවා දුක්ක මාසුකංවා තියෙනවා මහාසලලා ඇතන් සූත්‍රේ හොඳට කියවල බලන්ට ඒ සූත්‍රය මේ මහසත්නය ඉන්දිය භාවනා සූත්‍රයට ය්‍රය එක නිසාමයේ සලා තන වක්ගේ තියන ඉටස්සල තියෙන චචක්ක සූත්‍රය මේ සූත්‍ර ඔක්කම ඔයි ඔය ආයතන හාය පිළිබඳවමයි තියෙන්. ජචක්ක සූත්‍රය ක්‍රියාත්මක වන තිස්සා ආකාරය තියනවා මේ සලාඇතන සූත්‍රය කිරුටුවේ නාකාරය තියනවා ඉන්ද්‍ර භාවනා සූත්‍රය කිලිටුවීම නවත්තගන්න මේ භාවිතයට ගටයුතු ආකාර තිය කරන්න ඕනදේ තියන. බොහම එක වචනෑ තියෙන්. නිරුද්ජති විතරයි තියෙන්න අ මාර්ගය ඉන්න පුද්ගලයා අටියති අරාඇති ජවවිත්්‍යති විතරයි තියන්න සේක පුද්ගලය ඒ වගේම භාමනා අර පටිකුල සංඥාපටිකූල සංඥ දෙකෙන් මිටී නිදහසන්න වියරන්තු.